රටතුල පවත්න දැඩි මූල්‍ය අර්බුදයේ හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ රත්මලාන ගුවන් තොටුපළ වැසියාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආර්ථික අර්බුදයේ හේතුවෙන් පවත්වාගෙන යෑමේ සහ දෛනිකව නඩත්තු කිරීමේ දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යන හේතුන් මත මෙම ගුවන් තොටුපළවල් තවදුරටත් පවත්වාගෙන යාමට විශාල ප්‍රශ්නයක් වී ඇති බවයි. මෙම ගුවන් තොටුපළවල් දෙකේ කාර්ය මණ්ඩලය නඩත්තුවද මේ වෙන විට විශාල පිරිවැයක් දරන පෙරලා ප්‍රතිලාභයක් නොමැති තත්වයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මත්තල ගුවන් තොටුපළේ රාජකාරී සඳහා කාර්ය මණ්ඩලයේ රැගත් බස් රථයක් කඩුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන අතර ඒ වෙනුවෙන් දරන විශාල පිරිවැය තේරුමක් නැති දෙයක් බවයි අදාළ නිලධාරීවරයා කියා ඇත්තේ. රත්මලාන ගුවන් තොටුපළද අද වෙන විට හුදකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බව එහි සේවකයන් කියා තිබෙනවා. රත්මලාන ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පසුගිය මාර්තු 27 වෙනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින මංගල ගමන පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන් යානය ආපසු පිටව ගොස් ඇත්තේද හිස් අතින්මයි. එදින ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට පමණක් දළ වශයෙන් රුපියල් ලක්ෂ 80ක් පමණ වැය වී ඇතැයි වාර්තා වෙනවා. එම මුදල වැය කරමින් එය කොළඹ ගුවන් තොටුපළ ලෙස නම් කරනු ලැබුවා. ඒ මේ වසරේ මාර්තු 27 වෙනිදායි.